රාජකීය ඇතුන් කීප දෙනෙක් ගැන මේ කාලේ කාරලියට එන්න ප්‍රධානම හේතුව වෙන්නේ වර්තමාන ගෞරවනීය නැදුංගමුයි රාජහස්තියා මූලික කොටගෙන සමාජ කතිකාවතක් ඇතිවීමත් සමගයි. නමුත් 80 දශකයේ මුල් භාගයේ සිට රටක්ම ආදරය කරපු රටක්ම ගෞරවය කරපු මාලිගාවේ රාජා මේ නැදුංගමුයි රාජාට නොදවෙනි ආකර්ෂණයක් ජනතාව අතරින් දිනා ගන්න සමත් වෙනවා. මේ රාජාගේ අවසානයේ එදා ජනතාවගේ නිතර කඳුලක් එක් කරන්න වගේම විශාල කතිකාවතක් ඇති කරන්නත් හේතු වූ නිසා ඒ බෝධිසත්ව ගුණෝපේතික හස්තියාගේ මතක ආවර්ජනයක් අද අපි ඔබ වෙත අරන් එන්න කටයුතු කරනවා. ඉතින් යාළුවනේ ඔයත් අපේ මේ අලුත් channel එකට එක්වුණු වටිනා සමාජිකයෙක් නිසා තවමත් අපිව subscribe කරලා නැත්නම් රතුපාට subscribe button එකත් ඔබලා අපිත් එක්ක හැමදාමත් එකතු වෙන්න. ජාතික වස්තුවක් ලෙස අමිල මෙහෙවරක් වසර 50ක් පමණ කාලයක් කටයුතු කළ මේ ගෞරවනීය රාජාගේ ජීවිත කතාවේ අවසන් තප්පරය වෙනතෙක් මේ සුවිශේෂ වීඩියෝවත් එක්ක රැඳිලා ඉන්න. යාළුවනේ ඈත ඉතිහාසය තුල ලෝකයේ අලියතුන් සම්බන්ධව යම් සාධනීය මට්ටමක නමක් ඇති කරගන්න අපේ රට සමත් වෙනවා. සුළුපටු නොවන අලි ගහනයක් රට තුල වනවැදී සිට නිසා ඒ කාලේ ඒ කියන්නේ 20 ශතවර්ෂයේ මුල්ම කාලය තුල වනාලි ඇල්ලීම වගේම දල සඳහා සතුන් දඩයන් කිරීමත් සුලභව සිදු වෙනවා. විශේෂයෙන්ම මේ වනාලි අල්ලා ගැනීම කාර්යවලට වෘත්තිමය දායකත්වයේ ඒ කාලේ ලබා දුන්නේ රටේ මුස්ලිම් ජන සම්භවයක් සහිත විශේෂිත ශිල්ප ක්‍රම හැදෑරුසා අනුගමනය කළ අය තමයි. මේ අනුව නැගෙනහිර පළාතේ මඩකලපු එරාවුරු ප්‍රදේශයේදී උමේරු ලෙබ්බේ ඇතුළු පිරිසක් 1925 වර්ෂයේ නොවැම්බර් මාසයේදී එවක රජය නිකුත් කළ අංක 13-18 දරන බලපත්‍රය මගින් රාජාව අල්ලා ගන්නවා. මේ විදිහට අල්ලා ගන්නා අලියතුන් වෙන්දේසියකින් හෝ වෙනයම් ක්‍රමයකින් මුදලට විකිණීම තුලින් මේ වලාලින් හීල අලි බවට පත් කිරීමේ සංග්‍රාමය පටන් ගන්නවා. ඉතින් වනයේ තුල මිනිස් වාසයෙන් බැහැරව ජීවත් වන නිසා මේ වනාලි පැටියෙක් ඇත්පැටවෙක් හීලයි කිරීම නම් සංග්‍රාමයක්ම තමයි. යාළුවනේ මේ කටයුත්තේ ඊතරම්ට අපහසු දෙයක්. 1925 වර්ෂයේ නොවැම්බර් මාසයේ අල්ලාගත් මේ ඇත්පැටවා එම වසරේ දෙසැම්බර් 11 වන දින රුපියල් 3300ක මුදලකට මහනුවර ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාව විසින් මිලදී ගන්නවා. ගිරාගම වලව්වේ වසර 12ක පමණ කාලයක් මේ විදියට කාගෙත් ආදරයට ලක්වෙච්ච මේ සුරතල් රාජාව මාම්පිටිය දිසා විසින් 1937 ජූලි 31 වෙනිදා පුංචි බණ්ඩාර රණරාජා කියන ප්‍රසිද්ධ නොතාරිස් ඉදිරියේ අත්සන් තැබූ තෑගේ ඔප්පුවක් මගින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරලා තියෙනවා. ඒ විදි රාජාගේ උස අඩි 8ක් පමණ වෙනවා. මේ රාජාත් එක්ක මාම්පිටිය දිසාව තවත් ඇතෙකු පූජා කළා. ඒ තමයි කන්දා. කන්දත් කීප වරක්ම ගරු සදාතුක කරඩුව කර්මතින් වඩම්මන්න වාග්ය ලද ඇතෙක් බවත් සඳහන් කරන්න ඕනේ. එවක දියවඩනේ නිලමිතුමන් වූ රත්වත්තේ මහතා මේ ඇත්පැටවුන් දෙදෙනා ශ්‍රී දළදා මාලිගයේ වාහල්කඩ අසලින් මාම්පිටිය දිසාවගෙන් බාර ගන්නවා. මේ ඇත් පූජාව දැකගන්න එදා විශාල පිරිසක් දළදා මාලිගාවට ඇවිත් තියෙනවා. වාර්තාවල සඳහන් වන විදිහට මේ අවස්ථාව සඳහා මාම්පිටිය දිසාවගේ ඥාති දිනයක් වූ රබු පොත මඩුගල්ලේ කුමාරි හාමිත් සහභාගි වෙලා තියෙනවා කියනවා. ඉතින් මේ අලි පූජාව හුඟක් සංවේදී වෙලා තියෙනවා. මොකද එතට දෙන්නලා තියෙනවා තමන්ගේ හාම් පුතාගෙන් වෙන්මන අවස්ථාවක් මේක කියලා. මේ රාජා කුංචනාදිය කරලා තමන්ගේ පරණ හාම් පුතාට ගෞරව කළා. ඉතින් තිරිසන් සත්වයෙක් වුණත් වෙන්වීමේ දුක මේ ඇත්පැටවුන් දෙන්නතුලින්ම ඇති වුණු හින්දා බලාගෙන උන්නු අයගේ විතරක් නෙවෙයි දියවඩනේ නිලමෙතුමන්ට වගේම මාම්පිටිය දිසාවගේත් ඇස් කඳුලින් තෙත් වුණා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ රාජා හා කන්දා මාලිගාවේ ඇත්පන්දිය තුල ජනප්‍රිය චරිත දෙකක් වෙනවා. මේ රාජා පූජා කළ වර්ෂයේ කියන්නේ 1937 සිට රාජා ඇසල පෙරහැර මංගල්‍යයට එක් වෙනවා. එකල ගරු සදාතුක කරඩුව වඩමාළු මහරජා හෙවත් දත්කොටාගේ වයස්ගත වීම නිසා ඒ වගකීම තරුණ රාජා ලබා ගන්නවා. 1953 වර්ෂයේ ගරු ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රථම මංගල කරඩුව වඩමාළීමේ ගෞරවය රාජා විසින් හිමි කරගන්නේ ඒ අනුව තමයි. කුමරි කුලේ හස්තියක වූ රාජාගේ උපශාන්ත ගමන් විලාසය සංසුන් බව හා තැන්පත් නුවණ ගැන ඉන්න අනතුරුව රටම කතා කරන්න පටන් ගත්තා. මාලිගාවේ රාජාගේ ජීවන ගමන තුළ රාජා කළ වික්‍රමයන් වගේම රාජා කරලියේ මැවු කතාද කරලීන් සැගව ගිය කතාද කීපයක්ම තියෙනවා. මේ විදියට අප්‍රසිද්ධිය සැගවුණු එක සිද්ධියක් සොයා ගන්නත් අපට පුළුවන් වුණා. රාජාගේ තරුණියේ ඉස්මතු වෙද්දී අපේ තරුණ කොල්ල වගේම මෙයත් විටින් විට මුරණ්ඩුකම පෙන්නවා. ඉතින් දවසක් මාලිගාවේ පුංචි කලබලයක් මේ තරුණ රාජා ඇති කළා. රාජාගේ මේ මුරණ්ඩුකම පාලනය කරන්න ඇත්ගව්වන් උත්සාහ කළත් ඔවුන්ටවත් මෙයව පාලනය කරන්න බැරි වෙලා තිබුණා. මාලිගාවේ වාහල්කඩ මේ වෙද්දී පුංචි යුද පිටියක් කරන්නත් රාජා සමත් වෙලා තිබුණා කියලා සඳහන් වෙනවා.
මේ කලබලයේ ආරංචි වූවහම රාජාගේ සිතුවිලි ගැන හොඳ අවබෝධයක් තිබුණු එවක දියවඩනේ නිලමේතුමන් රාජා කලබල කළ වාහල්කඩ දෙසට පැමිණුණා. රාජා කාටවත් හිලෑමන පාටක් නම් නැහැ. දියවඩනේ නිලමේතුමන් මේ රාජා ගැන හොඳට දන්නවා. ඒ හින්දා එතුමා ශනිකව සතර පේරුවේ පෙරහැර හේවිසිකරුවන් කැදවන්න කටයුතු කළා. ඊට පස්සේ පෙරහැරේ හස්තීන් ගමන් කරවන ගමන්පද වාදනය කරන්න මේ හේවිසිකරුවන්ට උපදෙස් දුන්නා. මෙච්චර වෙලා දඩබ්බර වෙච්ච රාජා මේ හේවිසි රාවයට පොඩි දරුවෙක් වගේ හීලෑ වුණා. මොකද රාජාගේ හිතට මේ වගේ කලබල වෙලාවක උනත් දැනුනේ ගරු සදාතුක කරඩුවෙන් එන සිසිලස වෙන්න පුළුවන්. ඒ සදාතුක කරඩුව පිට රැදී වගකීම වෙන්න පුළුවන්. ඒ නිසා රාපේ උනාලාගිරි බුදු සමිඳුන් ළඟ කීකරුව ලෙසම රාජා සම්බුදු රශ්මියේ දෝංකාරයට අවනත වෙලා තියෙනවා. තවත් දවසක් රාජා මහයියාගේ බෝක්කුව ළඟදීත් පුංචි කලබලයක් ඇති කරලා තියෙනවා. එතන තිබුණු රාකඩයක් අසල තිබ්බ ලොරි රථයකට රාජා පහර දුන්නා. පස්සේ ආරංචි වෙච්ච විදිහට මේ ලොරි රථය රාගෙන ආපු ලොරි රථයක්. ඉද හිට පුංචි දගකාරකමක් කළ රාජා ගරු සදාතුක කරඩුව වඩම්මදි කිසිම කලබලයක් නම් කළේ නැහැ. 1959 අලී කැතිකල විප්ලවය නිසා මුළු පෙරහැරම උඩු යටිකුරු වෙද්දී රාජා කලබල නොකර කරඩුව රැකගෙන තියෙනවා. හැබැයි යාළුවනේ 1959 පෙරහැර විස්තර සඳහන් ඇතැම් වාර්තාවල මීට පරස්පර අදහසකුත් තියෙනවා. ඒ වාර්තාවල නම් කියවෙන්නේ දළදා වහන්සේ එදා රැකගත්තේ කන්දා ඇතා කියලා. කොහොම වුණත් උඩුරාමන මහතා දියවඩනේ නිලමේ ලෙස තනතුරු හෙබූ පෙරහැර මංගල්‍යයකදී රාජා ක්වීන්ස් හෝටලේ ළඟ කරඩුව සහිතව නතර වෙලා තියෙනවා. මොනතරම් උත්සාහ කළත් රාජා නම් අඩියක්වත් ඉදිරියට ගන්න කිසිම කෙනෙකුට බැරි වුණා. රාජාට කුමක් හෝ හේතුවක් මේ මුරණ්ඩුකමට තියෙන්න ඕනෑ කියලා නුගවෙල මහතා දන්නවා. ඉතින් රාජාව හොඳින් පරීක්ෂා කිරීමේදී දකින්න පුළුවන් වුණේ කරඩුව බැදි රන්සිවිගේ රැහන් ගැලවී තිබුණු බව තමයි. ඉතින් ඒ රැහන් ආරක්ෂාකාරීව තද කළාට පස්සේ රාජා තමන්ගේ අභීත ගමන පටන් ගත්තා. අප්‍රසිද්ධ වුණත් කියන්න යන මේ කතාව රාජාගේ ජීවිතය තුළ වෙච්ච ප්‍රබලම සිදුවීමක් වෙනවා. දන්න විදියට මේ සම්බන්ධයෙන් රාජා ගැන ලියවුණු පොත්පත් වාර්තාවල පවා සටහන් නොවෙන්න හේතුවත් හරියටම අපට පැහැදිලි නැහැ. 1987 ජනවාරි පළවෙනි දින පාන්දර 4ට පමණ දියවඩනේ නිලමේවරයට මහනුවර පොලිසියෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබෙනවා. පොලිසිය පැත්තේ ඉඳන් නොරලෝසු කනුව පැත්තට ඇති දුවගෙන එනවා පොඩ්ඩක් බලන්න කියලා. පණිවිඩය ලද සැනින් ජීප් රථයෙන් දියවඩනේ නිලමේතුමන් නගරයේ පැත්තට යනකොට ඔහු දකින්නේ නාලාගිරි වගේ වේගෙන් දිවයින රාජායතා. වහාම වාහනේ හරවාගත්තේ නිලමේතුමන් ආපහු මාලිගාව පැත්තට ආවා. ගේට්ටු මුරකරුට කියලා ඉක්මනින්ම පැති ගේට්ටුව විවෘත කරගන්න කටයුතු කළා. ඉතින් රාජා දුවගෙන ඇවිත් නතර වෙලා තියෙන්නේ මුරුතැන් ගේ ළඟ තියෙන වතුර ටැංකිය ගාව. නිලමේතුමන් ඇතාට කිට්ටුණා. ඇත් ගොව්වා පේන්නවත් නැහැ. වෙන ඇත් ගොව්වෙක් මේ හදිසිය හොයාගන්නත් නැහැ. ඊට පස්සේ මුරුතැන් ගේ රාළට කතා කරලා හෙණ්ඩුවක් ගෙන්න ගත්ත නිලමේ ඇතාව එතන තිබ්බ අඹගහේ සහ අරලිය ගහේ ගැට ගැහැව්වා. ඒ වෙලාවේ රාජාගේ කකුලේ ලේත් තිබුණා. ඊට පස්සේ මේ සිද්ධිය ගැන හොයලා බලද්දී ආරංචි වෙලා තියෙනවා එතා බලාගත්තු දිසානායක පාරේ වැටිලා ඉඳලා රෝහල් ගත කළා කියලා. හැබැයි දිසානායකව රෝහල් ගත කරපු වාහනේ අංකයේ ඒ වෙදී රෝහල් කාර්ය මණ්ඩලයේ ලියාගෙන තිබුණා. ඉතින් මේ ගැන පස්සේ හොයලා බලද්දී මේ වාහනේ ආරක්ෂක අංශයක් සතු වාහනයක් කියලා හෙළි වුණා. මේ අය සාදයකට ගිහින් එද්දී පෙරහැර කටයුත්තකට ගිහින් නැවත මාලිගාවට එන රාජාව පසුපසින් හප්පලා තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වාහනයට ගැටුණු රාජා අඩි කීපයක් විස වෙලා තියෙනවා. ඒ විසි වෙනකොට රාජාගේ නියසීරීම් වලට පාරක් සීරිලා තිබුණා. ඇත්ගව්වත් මියදුනා කියලා ඒ අවස්ථාවේ සඳහන් වෙනවා. එවක දියවඩනේ නිලමේ නිරංජන විජේරත්න මහතා පවසන විදිහට මේ සිද්ධියෙන් පස්සේ රාජාගේ කකුලක ආබාධයක් හටගන්නවා. ඉතින් රාජා අවසන් වරට පෙරහැර සඳහා සහභාගී වන්නෙත් මේ අවුරුද්දේදී තමා. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළ ගෞරවනීය මාලිගාවේ රාජා වයස්ගත වීමත් මේ අනතුරින් පසු රෝගාතුර වීමත් මත ඔහුගෙන් සිදු වූ උදාර සේවයේ ඒ වසරේදීම නවතා දමනවා. රාජා 1988 ජූලි 16 වන දින උදේ 10:15 විතර ඔහුගේ අවසන් සුසුම් පූජනීය දළදා නගරයේ වාතලයට එක් කරමින් නිහඬ වෙනවා. ඒ වන විට ලෝකයෙන්ම ජාතික වස්තුවක් ලෙස නම් කර තිබුණේ ඇතුන් දෙදෙනෙකු විතරයි. කෙන්‍යාවේ අහමඩ් කියන ඇතා සහ අපේ මේ රාජා විතරයි. මේ හේතුව උඩ රාජාගේ අනුරුවක් පවා නිර්මාණය කරන්න එවක රජයේ කටයුතු පවා සිදු කළා. ඉතින් අදටත් අපි මේ කතා කරන කෞතුක රාජා ජීවමානව දැක ගන්න අපිට පුළුවන්. හරියට මේ ගෞරවණීය හස්තියා නැවත ඉපදුනා වගේ ඔයාටත් ගියොත් දැක ගන්න. ඉතින් යාළුවනේ අදත් අපි අරන් ආවා වටිනා සටහනක් ඔයාලා වෙනුවෙන්ම. වීඩියෝ එකේ යම් වටිනාකමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට බලන්නත් ෂෙයා කරන්න. ලයික් කරන්න පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ එකකින් හෙටත් ඔබ හමු වෙන තෙක් ඔබට නිරෝගිමත් වාසනාවන්ත දිනයක් වේවා.